ഇതാപേ മഹിന്ദ രാജപക്ഷ മെത്തുമ අපි එදත්තාදරේ අදත්තාදරේ හෙටත්තාදරේ TFM ගේ 178ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ආදරේ නැහැ එයාව දැන් පිළිගන්නේ නැහැ දැන් අවලංගු කාසියක් කියලා නැහැ හේම කාසියක් බවට පත් කරන්නට අපි ඉඩ තියන්නේ නැහැ හැබැයි රට ගැන හිතලා මේ රටේ ජනතාව ගැන හිතලා තීන්දුව తీරන ගන්නකොට අපට ඒද බීද සීද කියලා අවශ්‍යතාවයක් නැහැ. අපි තීන්දුව ගන්නේ රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක. හැබැයි අපි එදා ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතුමාට හයිය දෙන්න ශක්තිය දෙන්න එතුමාට ආශිර්වාද ලබා දෙන්න. කුමන්ත්‍රණකාරී ලෙස ඔය ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඔය නායකත්වය රට අරාජික කරන්න මොකද කරේ ඒක වෙනම කුමන්ත්‍රණයක් බවට පත් කරා ඇත්ත තෙල් ටික නැති වෙනකොට ගෑස් ටික නැති වෙනකොට ඊළඟට පොහොර ටික නැති වෙනකොට දරුවට කිරිපිටි ටික නැති වෙනකොට ඕනම කෙනෙක් එළියට බහිනවා ඒක නිල් පාටද රතු පාටද කොළ පාටද කියලා නෙවෙයි හැබැයි මේ සැබෑ අර්ථවත් වූ අරගලයට දේශපාලන මුහුණුවරක් දෙන්න ගිහිල්ලා තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් තමන් දේශපාලන වශයෙන් බලය ලබා ගැනීමට තිබෙන කෑදරකම නිසා ඒ අරගලේ දිසාව වෙනත් මගකට යොමු කරපු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. මුලින්ම ආරම්භ කරනකොට නම් කිව්වේ අපි නම් සම්බන්ධ නැහැ ওই අරගලයට කියලා. අරගලේ උණුසුම එනකොට මෙන්න බෙලේ ලාල් කාන්තලා හඳුන් හෙත්තිලා අනුර කුමාර දිසානායකලා අලු ගසලා අරගලේ තමන්ගේ බවට පත් කරගන්නට උත්සාහ ගත්තා. ඒකේ ප්‍රතිඵලය තමයි අපේ පාර්ලිමේන්තුවේ හිටපු අහිංසකම මන්ත්‍රීතුමා. ඒ මන්ත්‍රීතුමා පොළොන්නරුවේ මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. එතුමා කලුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක්. මීගම දර්ගා නගරේ උපත අලුජ්ජම මහවිද්‍යාලයට ගියේ. මටත් වඩා අවුරුදු 4ක් වැඩුමල් අලුජ්ජම මහවිද්‍යාලේ. ඒ අහිංසක ආදරණීය අපේ මන්ත්‍රීතුමාට දසවද දීලා පාරේ ඇදගෙන ගිහිල්ලා මරලා දැම්මා. එතනින් නොයතුණු මේ අසිකිත කණ්ඩායම කුමන්ත්‍රණකාරීව බස් වලින් තමන්ගේ නිවෙස් බලා යන අයට බස් වලින් බැස්සුවා ගැහුවා අතපය කැඩුවා ගිනි තිබ්බා ඒ ආපු බස් රථ ටික මහා නිඳිත ලෙස ඒ අහිංසක ජනතාවට මෙලෝ සංසාරයක් නොදන්න ඒ ජනතාවට පහර දීලා ඒ අය අසරණ තත්වයකට පත් කරා. අපිට ඉතින් ඕක අලුත් නෑ. මම හිතන්නේ රාජිත ඇමතුමාටත් අපි සීලු දෙනාටත් ඕවා අලුත් නෑ. අපිට අලුමතින් නැගිටින්න පුළුවන් කණ්ඩායම. ඒක නිසා අපි ඕවට එච්චර බයත් නෑ. සමහර අය බය වෙන්න පුළුවන් හැබැයි අපි බය නෑ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.